අපේ සිප්පල YouTube channel එකට ඔබ සැම දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. දුවේ පුතේ අද අපි තුන ශ්‍රේණියේ පරිසරයේ විෂය යටතේ එන ගෙවත්ත තේමාවේ හතරවෙනි කොටස ඉගෙන ගමු. හතරවෙනි කොටසෙන් අපි ඉගෙන ගන්නේ බීජයක වර්ධනය සිද්ධ වෙන හැටි. බීජයක වර්ධනය සිද්ධ වෙන හැටි නිවැරදිවම බලා ගන්න අපි ඒ සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරලා බලමු. ඉස්සර වෙලාම තමන් කැමති භාජනයකට පුළුන් ටිකක් අතුරලා මේ පුළුන් වලට ඇති ප්‍රමාණයට ජලය ඉහලා ඒ තෙත පුළුන් මතට තමන් කැමති බීජ ටිකක් මෙන්න මේ වගේ විසිරෙන විදිහට දාන්න ඕනේ. එහෙම දාලා මේ බීජ වාජනය පරිස්සමට තමන්ගේ ගෙදර සුදුසු තැනකින් සතියක් විතර තියන්න ඕනේ. එහෙම තියලා දිනපතා පරීක්ෂා කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් බීජයක වර්ධනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. දවස් දෙකක් විතර ගත වුණාට පස්සේ මෙන්න මේ වගේ බීජවල වෙනස්කමක් දකින්න පුළුවන්. බීජයේ පිටපොත්ත පුපුරලා මෙන්න මේ විදිහට සුදු පාටට මුල වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ මුල වර්ධනය වෙන්නේ පොළව පැත්තටයි. ඔයාලට පුළුවන් මේ මුලේ වර්ධනය අත්කාචයක් භාවිතා කරලා මෙන්න මේ විදිහට පැහැදිලිවම බලා ගන්න. ඒ විදිහටම දුවේ පුතේ තවත් දින දෙකක් විතර ගත වුණාට පස්සේ බීජයේ කඳ ඉහළ අතට වර්ධනය වෙනවා. ඒ වගේම ඔයාලට පේනව ඇති මේ බීජයේ කඳ ලා කහ පාටක් එහෙමත් නැත්නම් ලා කොළ පාටට කුරු පාටක් ගන්නවා. මේ විදිහට කඳ වර්ධනය වෙනවත් එක්කම බීජයත් ඉහළට වර්ධනය වෙනවා. ඊට පස්සේ බීජයේ පියලි දෙක මෙන්න මේ වගේ වෙන් වෙන්න පටන් ගන්නවා. දැන් ඔයාලට මතක ඇති මේ බීජය මුලදිම තිබුණේ දුමුරු පාටට හුරු පාටකින්. දැන් ඒ දුමුරු පාට පොත්ත ගැලවිලා බීජයත් පාට වෙනස් වෙලා තියෙනවා. දැන් බලන්න බීජයේ පියලි දෙක මැදින් පත්‍ර හට ගන්න පටන් ගන්නවා. පත්‍ර කියලා මෙතනදි හඳුන්වන්නේ දුවේ පුතේ ශාකයේ කොළ. මේ පත්‍ර තද කොළ පැහැයක් ගන්නෙ නැහැ. මුලින්ම තියෙන්නේ ලා කොළ පැහැකටයි. ඒ කියන්නේ බීජ වර්ධනය වෙනකොට මේ බීජවල පත්‍ර තද කොළ පැහැයක් ගන්නෙ නැහැ. මේ විදිහට බීජයේ කඳ සහ පත්‍ර වර්ධනය වෙනකොට බීජවල මුල් ඉතා පැහැදිලිවම මෙන්න මේ විදිහට පොළව පැත්තට පැතිරිලා වර්ධනය වෙනවා. ඉතින් දුවේ පුතේ තවත් දින දෙකක් විතර ගත වුණාට පස්සේ ඔයාලට පැහැදිලිවම බීජ වර්ධනය වෙලා තියෙන හැටි බලා ගන්න පුළුවන්. දුවේ පුතේ දැන් අපි බීජයක් වර්ධනය වෙන හැටි රූප සටහන් වලිනුත් පැහැදිලි කරගමු. 1. බීජය පැලවීමට පෙර. 2. බීජයේ මුල වර්ධනය වීම පටන් ගැනීම. 3. බීජයේ මුල පොළව දෙසට වර්ධනය වීම. 4. පොළව දෙසට වර්ධනය වූ මුලෙහි කෙඳි මුල් හට ගැනීම. 5. පොළව දෙසට මුල වර්ධනය වෙනවත් සමගම බීජයේ කඳ ඉහළට ගමන් කර බීජයේ පියලි දෙක අතරින් පත්‍ර හට ගැනීම ආරම්භ වීම. 6. බීජයකින්
පැලයක් වර්ධනය වී තිබීම දුවේ පුතේ දැන් ඔයාලටත් පුළුවන් මේ වගේ බීජ ටිකක් පැල කරලා බීජයක වර්ධනය සිද්ධ වෙන ආකාරය නිරීක්ෂණය කරලා බලන්න නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්